ඇදිරි නීතිය හින්දා ගෙදට එකතු කරගත්ත බඩු ප්‍රමාණ ඉවරවේ කියලා පොඩි බයක් තියෙනවා නේද? මොනහරි ගන්න කඩේට යන්න තිබුණොත්. ඒ හින්දම මට හිතෙන්නේ දිගටම ඇදිරි නීතිය තිබ්බත් යම් මොහතක ඇදිරි නීතිය පොඩි වෙලාවකට හරි ඉවත් කරයි. එහෙම විවෘත කරපු පුංචි වෙලාවට අපි කොහොමද මුණ දෙන්නේ? පවුල් පිටින් ගිහිල්ලා ඉන්න තරම් සෙනඟ ළඟම තියෙන කඩේට සුපර් මාකට් එකට පිරෙන්න ගත්තොත් මොකද වෙන්නේ? ලිඩේ බෝ වෙලා ඒ ලිඩේ ගිය තුරට තරන් එයි. එහෙනම් අපි දැනගන්න ඕනේ මේකට මුණ දෙන්නේ කොහොමද කියලා. ඉතින් අවුරුදු 60ට වැඩි කට්ටිය ආච්චිලා සීයලා වෙනම හෘද රෝග තියෙන කට්ටිය, පෙනහළු රෝග තියෙන කට්ටිය, වකුගඩු රෝග තියෙන කට්ටිය, අක්මාවේ රෝග තියෙන කට්ටිය, ඒයාගේ ප්‍රතිශක්තිකරණය අඩුයි. එහි අයට මේ රෝගයට මුණ දෙන්න තියෙන හැකියාව අඩුයි. ඒ අය තමයි රෝගය ඉක්මනට බෝ වෙන්නේ, ඉක්මනට අසාධ්‍ය වෙන්නේ, ඉක්මනට රෝහලට යන්නේ. ඒ අයට තමයි වැඩිපුර දැඩි සත්කාරයකට යොමු වෙන්නේ. ඒ පිරිස ඉස්පිරිතාලවල වැඩිපුර ඉඳ ගත්තාම ඉස්පිරිතාලවල ඉඩ ටික ඉවර වෙනවා. අන්න ඒ වෙලාවට තමයි ඉතාලිය වගේ කරගන්න දෙයක් නැතුව වැඩිපුර මිනිස්සු මැරෙන්නේ. එහෙනම් අපි වැඩිපුරම මේ රෝගෙන් ආරක්ෂා කරගන්න ඕනේ කාවද? වැඩිහිටියන්. ඇයි? ඒගොල්ලෝ 5 දෙනෙකුගෙන් එක්කෙනෙක් මිය යන්න පුළුවන් රෝගේ හැදුනොත්. එහෙනම් මේකට විසඳුම කවුද? විසඳුම තමයි තරුණ පිරිස, අවුරුදු 20 30 කට්ටිය. ඒ අයගෙන් 1000කට හැදුනොත් එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි මැරෙන්නේ. එහෙනම් ඔය පුංචි වෙලාවකට ඇදිරි නීති අයින් කරලා බඩු ගන්න අවසරයක් දුන්නොත් ඒ වෙලාවට එළියට යන්න සුදුසුම කවුද? ඒ තමයි පවුලේ ඉන්න තරුණම පිරිස. පවුලේ ඉන්න අවුරුදු 20 30 අතරේ තරුණම කෙනා තමයි එළියට යන්න ඕනේ. ආච්චි සීයා නෙමෙයි, පවුල් පිටින් නෙමෙයි. එහෙනම් තරුණම කෙනා කඩේට ගිහිල්ලා බඩු ටික අරන් එන්න ඕනේ. කොහොමද යන්නේ? යනකොට වෙනම මැදුමක් ඇඳගෙන යන්න ඕනේ. අත් දෙක දිගට දාලා, දිග කලිසමක් පුළුවන් නම් ඇඳලා, සපත්තු දාලා, පුළුවන් නම් කණ්ණාඩි දෙකකින් හරි ඇස් දෙක වහගෙන, පුළුවන් ක්‍රමයකට මූණ වහගෙන ගිහිල්ලා බඩු ටික අරන් ඇවිල්ලා ඒ ගෙනාපු බෑග් පවා එළියෙන් දාලා බඩු ටික විතරක් ඇතුළට ගන්න ඕනේ. පුළුවන් නම් ඒ පුද්ගලයා එළියම ඒ ඇඳුම් හවර කරලා ඉවත් කරලා නාගෙන ගේ ඇතුළට එනවා නම් හොඳයි. ඒ ගිය කෙනා වැඩි ගෙදර ඉන්න ආච්චිලා සීයලා වාසය කරන්න හොඳ නැහැ. ගෙදර ඉන්න වෙන ලෙඩක් තියෙන තව කෙනෙක් වාසය කරන්න හොඳ නැහැ. ඒ අයත් යම් ප්‍රමාණයකට දුරස්ථභාවය තියාගෙන ඉන්න ඕනේ. එහෙනම් ආච්චිලා සීයලාව මෙතන පරිසම් කරගන්න එක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම සූක්ෂම දේ. මොකද ඒ අයට බෝ වුණොත් තමයි ඒ අය ඉක්මනට ඉස්පිරිතාලෙට යන්න වෙන්නේ. ඒ අය තමයි ඉක්මනටම දැඩි සත්කාරකයකට යන්නේ. ඒ අය තමයි ඉක්මනටම ලෝකෙන් සමුගන්නේ. එහෙනම් මේ සටනේදී අපි ආරක්ෂා කරගන්න ඕනේ අපේ ආච්චිලා සීයලා ටික තමයි. අනිත් කට්ටිය මේකට මූණ දෙන්න පුළුවන්. තරුණ කෙනෙකුට හැදුනත් ගැටලුවක් නැහැ. එයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳයි. මේකට මුණ දෙන්න පුළුවන්. එහෙනම් බිය වේ යුතු නැහැ. විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් බිය වේ යුතු නැහැ. මේ தත්ත්වය පාලනය කරගන්නකම් මේ විදිහට දැනට රජයට ගෙන යන ක්‍රියාමාර්ගවලට සහාය දෙන්න ඕනේ. අපි චීනය සහ ඉතාලිය ගත්තොත්, යුරෝපය ගත්තොත්, අපි දන්නවා චීනයේ මේ தත්ත්වය පාලනය කරන්න ඉතාමත් දරුණු ක්‍රියාමාර්ග ගත්තා. මිනිස්සු ගෙවල් වල මාස එකහමාරක් හිර කරලා වගේ තිබ්බා. අපි දැක්කයි දේවල්. නමුත් යුරෝපයට ගියහම යුරෝපය මේ ගැන එච්චර සලකන්නේ නැහැ. ඔවුන්ගේ විශේෂ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මානව නිදහස ගැන කතා කරමින් ඔවුන් තවමත් මේක අර අල්ලගෙන ඉන්න උත්සාහ කරන්නේ නැහැ. එසේ වීම තුලම ඒ පළාත්වල මේක පැතිරිලා යෑම වැඩි වෙලා තියෙනවා, මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. නමුත් චීනය ඉතාමත්ම දැඩි ක්‍රූර ක්‍රමවලට මේ தත්ත්වය පාලනය කරගත්. අන්න ඒ ක්‍රමයට ගියොත් විතරයි අපිටත් මේ தත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ඒ හින්දා ඇඳිරි නීතිය අත්අඩංගුවට ගැනීම, බලහත්කාරයෙන් නිරෝධායනය කිරීම, ඔය ඕන දෙයක් ඔට්ටුයි. ඔය ඕන දෙයක් ඔට්ටුයි. ඒ පොදු යහපත උදෙසා. පුද්ගල නිදහසනම පොදු යහපත උදෙසා අපිට සමහර වෙලාවල් වලට විවිධ තීන්දුව තීරණ දැඩිව ගන්න වෙනවා. ඒ තීරණ කූර වෙන්න පුළුවන්, දැඩි වෙන්න පුළුවන්. නමුත් පොදු යහපත වෙනුවෙන් අපිට ඒ දේවල් ඉවසන්න වෙනවා. ඒවට කැමති වෙන්න වෙනවා. ඒ හින්දා මේ වෙලාවේ රජය ගෙන යන ක්‍රියාපිළිවෙල ගැන අපි සතුටු වෙන්න ඕනේ. මේ වෙලාවේ රජය ගෙන යන ක්‍රියාමාර්ග මම තෘප්තියෙන් බලා සිටිනවා, බාර ගන්නවා. අපි එකිනෙකාගෙන් ඈතින් හිටියත් අපිට හදවතේ ළඟින් ඉන්න පුළුවන්. අපිට තොරතුරු පිළිබඳව සංනිවේදනය කරගන්න පුළුවන්. තාක්ෂණයේ තියෙනවා.
මේ තියෙන සම්පත්තික පාවිච්චි කරලා අපි පුළුවන් තරම් සූදානම් වෙලා ඊළඟ පියවර ගැන හිතලා මේ වෙලාවේ ඉවසගෙන ගෙදරට වෙලා ඉන්න ඕනේ. මේ ලැබිලා තියෙන මහඟු අවස්ථාව තමන්ගේ පවුලේ කට්ටිය එකතු වෙලා සමාදාන වෙලා මේ පරිසරයේ ඇති වෙන සුන්දර වෙනස්කම දිහා ආදරෙන් බලාගෙන ඉන්න ඕනේ. ජීවිතය ගැන හැරිලා බලන්න ඔබේ ජීවන කාලයේදී නැවත මේ වගේ අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. එහෙනම් ඒ වෙලාව ඒ ලැබිලා තියෙන මහඟු අවස්ථාව ඔබ උපරිමයෙන් ප්‍රයෝජනට ගනී කියලා මම විශ්වාස කරනවා.